රජයේ පාසල්වලට අද නිවාඩු ලබාදීමට නියමිතයි. එය අනුව 2024 පළමු පාසල්වාරයේ තෙවන අදියර මැයි මස 20 වෙනිදායි ආරම්භ වන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වෙනිදා සිට 16 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එවෙනුවෙන් දිවෙනු පුරා විභාග මධ්‍යස්ථාන පසුගිය සතියේ පුරාවටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ කීට විද්‍යා සමීක්ෂණ කණ්ඩායම්වල පරීක්ෂාවට ලක් වුණා. එම මධ්‍යස්ථාන බොහොමයක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. මේ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා විභාග මධ්‍යස්ථාන පවත්වන පාසල්වලින් 35%කට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහිත ස්ථාන කියලා. හඳුනාගත් පාසල්වලට උපදෙස් ලබා දෙනවා. ඒ වගේම දූමායන කටයුතු අවශ්‍ය පාසල් සඳහා දූමායන කටයුතුත් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. හඳුනාගත් පාසල් හෙට සහ අනිද්දා දිනේ නිවාඩු දින දෙකේ සම්පූර්ණයෙන්ම පිරිසුදු කරන්න කටයුතු කරන්න, මදුරුවන් බෝනස් ස්ථානවලින් තොර කලාප බවට පත් කරන්න කටයුතු කරන්න. මේ තත්ත්වය හේතුවෙන් දෙමාපියන්ගෙන් සහ බලධාරීන්ගෙන් ඔවුන් විශේෂ ඉල්ලීමක් කරනවා. විභාග ශාලාවල ශාලාධිපතිවරුන් සහ විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් තමන්ගේ විභාග මධ්‍යස්ථානයේ අවට මදුරුවන් බෝනස් ස්ථාන සිටින ස්ථාන තියෙනවා නම්, ඒ වගේම මදුරුවන්ගේ ඝනත්වය ඉහළ නම් ඔබට පුළුවන් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාලයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට, එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරිශ්‍රවරු දැනුවත් කරන්න, සියලු ආයතන සම්බන්ධීකරණය කරලා මදුරුවන්ගෙන් තොර කලාප බවට පත් කරන්න. අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන් ඩෙංගු රෝගය වැළඳීමේ අවධානමට ලක්වීමේ බොහෝ ඉඩකඩ තියෙනවා කියන එකත් අපි ඉතා තදින් අවධාරණය කරනවා. 2024 වර්ෂයේ මේ දක්වා රෝගීන් 22,443 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කරන්නේ. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව රෝගීන් 8,071 දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා. සමස්ත රෝගීන්ගෙන් වැඩිම පිරිස වන 4,822 දෙනෙක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.